ආයිබෝන්. ඉතින් අද කතා කරන්න යන්නේ ඇලස්කාව ගැනයි. ඇලස්කාව කැනඩාවේ එක ප්‍රදේශයක් කිව්වොත් හරි. ඇලස්කාව ඇත්තටම ගොඩක් හුදකලා වෙච්ච ස්ථානයක් වෙලා තියෙනවා. මේ හුදකලා වීමම ඇලස්කාවේ එක එක අද්භූත දේවල් වෙන්න පසුබිමක් සකස් කරලා තියෙනවා. ඉතින් අද කතා කරන්නේ මිනිස්සු අත්දැකපු අද්භූත සිදුවීම් පහක් ගැනයි. අංග පහ තමයි ඉඩේට රොට් තරංගාවලිය. හැම අවුරුද්දේම මාර්තු මාසෙකම මේගොල්ලෝ ඉඩේට රොට් තරංගාවලිය සංවිධානය කරනවා. මේක ඇත්තරම වෙන්නේ බල්ලෝ පාවිච්චි කරලා ලෑලි පෝරුව මත මිනිසුන් තියලා ධාවන තරඟ පැවැත්වීම. ඉතින් මේ ඉඩටර තරඟාවලිය ධාවන පතය ඇලස්කාවල දුෂ්කර ප්‍රදේශ කවර් කරනවා. ඉතින් මේ රේස් එක යන ගොඩක් මිනිස්සු මේ දුෂ්කර ප්‍රදේශ හරහා ගමන් කරද්දි ගොඩක් අද්භූත දේවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් එක් වතාවක ඩීඩී ජොන්රෝ කියලා ධාවකයෙක් මේ තරඟාවලිය යද්දි එයා කාලේ අතරමං වෙලා වෙනත් කාල පරාසයකට ඇතුළත් වෙලා තියෙනවා. මේක කොහොමද එයා හොයාගෙන තියෙනවා කියලා කිව්වොත් සාමාන්‍යයෙන් ඒ කාල වකවානුවට අඳින්න නැති ඉතාමත් පැරණි ඇඳුම් ඇඳගෙන හිටපු මිනිස්සුයා දකිනවා. ඊට පස්සේ කාල වකවානුවේ හුදකලා වෙච්ච ටවුන් වල මිනිස්සු පිරලා ඉන්නවා දකිනවා. ඉතින් අනිවාර්යෙන් තමන් වෙන කාල පරාසයකට ඇතුළත් වෙලා කියලා ඩීඩී ජොන්රෝ හොයාගන්නවා. ඊට පස්සේ මේ තරගාවලිය යද්දි එක ස්ථානයක් තියෙනවා. මේකට කියන්නේ මහලු කාන්තාවගේ කඳුකර පන්තිය කියලා. ඉතින් මේක ගාව පොඩි කැබින්නක් තියෙනවා. ඉතින් මේකේ එක බලවත් අවතාරයක් ඉන්න මේ අවතාරයට පුළුවන් මේ ධාවනයේ යෙදෙන ධාවකයන්ගේ හිත වෙනස් කරලා ඒගොල්ලන්ව ඒ කැබින්නේ ගාව නතර කරන්න. ඉතින් ගොඩක් කට්ටිය මෙහෙම නතර වුණත් අධිෂ්ඨාන ශක්තිය වැඩි කට්ටියටත් මේකෙන් බලපෑමක් එල්ල වෙලා තියෙනවා. සමහරු කියනවා තමන් මේක පාස් කරගෙන යද්දි තමන්ගේ උරහිසින් කවුරු හරි අල්ලලා තමන් රේස් එකෙන් නවත්තන්න උත්සාහ කරනවා කියලා. අංක 4 අද්භූත සතුන්. කැනඩාවේ තියෙන නහානි නිම්නේ විශාල වෘකයෙක් ඉන්නවා කියලා ලොකු කටකතාවක් පැතිරුණා. මේ වෘකයා මිනිසුන්ව ඝාතනය කරන්නේ ඒගොල්ලන්ගේ ඔළුවෙන් හපලා කියලා පස්සේ කියනවා. ඉතින් මේ වෘකයා වගේම වෘකයෙක් ඇමරිකානු කාර්මිකයෙක් ඇලස්කාවල දැකලා තියෙනවා කියලා කියනවා. මේ අවිතරක් නෙමෙයි ඇලස්කන් මොන්ස්ටර්ස් කියලා රූපවාහිනි වැඩසටහනදී පවා ඒකෙ හිටපු කට්ටිය මේ වගේ වෘකයක් දැකලා තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි ඕගොල්ලෝ දන්නවා හිමාලයේ යටිලා වගේ ඉන්න කට්ටියට අපි කියන්නේ බිග් ෆුට් කියලා. ඉතින් මේ බිග් ෆුට්ලට ඇලස්කාවල දකින්න ලැබිලා තියෙනවා කියලා කියනවා. හැබැයි මේ බිග් ෆුට්ලා පීනලා තියෙන්නේ ගෙම්බන් පීනන විදිහටත් ඒගොල්ලන්ට පිහිවැනි ආයුධ පාවිච්චි කරන්න පුළුවන් කියලා මිනිස්සු කියනවා. ඉතින් මේ බිග් ෆුට්ලගේ බලපෑම නිසා ඇලස්කාවේ සමහරක් ගම් දාලා මිනිස්සු වෙනත් ප්‍රදේශවලට ගිහිලා පදිංචි වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. අංක 3 කෙනකොට්හි පිත්තල පතල්. ඇලස්කාවේ මැකාතික් කියලා ස්ථානයක කෙනකොට්වල පිත්තල පතල් ආරම්භ වෙනවා. මේ පිත්තල පතල් 1800-1900 මුල් භාගයේ ඉතාමත් ලාභ ලැබූ ස්ථානයක් වුණා. කොම් හරි 1900 මැද හරිය වෙන්න වගේ ඇලස්කාවේ පාරවල් වල මාරු වීමක් නිසා මේ පිත්තල පතල් අතහැරලා දාන්න වෙනවා. ඒ අනුව 1938 දී මේ පිත්තල පතල් වහලා දානවා. ඉතින් මේ පිත්තල පතල් හදද්දී ගොඩක් මිනිස්සු ජීවිතක්ෂයටපත් වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. ඉතින් 1938 න් පස්සේ මේක වැහුවාම මේ මුළු ටවුමම හුදකලා වෙනවා. මොකද මේ ටවුම රන්නුනේ මේ පිත්තල පතලෙන් එන ලාභ වලින්. කොම් හරි එදායින් පස්සේ මිනිස්සු ගොඩක් දේවල් මුණ දීලා අත්දැකලා තියෙනවා කියලා කියනවා. මේකේ හයිග්ය සමහර පුද්ගලයන් දැකලා තියෙනවා එක පාටම මිනි වලවල් කොහෙන්දෝ මතුවෙලා පස්සේ ටික වෙලාවකින් බලද්දී මිනි වලවල් එහෙමම අතුරුදන් වෙන එක. ඒ වගේම තමයි මේ පුද්ගලයන්ට දරුවන්ගේ විලාපදීන් සහ වැඩිහිටියන්ගේ අද්භූත හඳවල් ඇහිලා තියෙනවා. 1990 දී මේ පිත්තල පතල් තිබ්බ ඉඩම් ටික ආයෙත් ප්‍රතිසංස්කරණය කරන්න ඒ රජයෙන් උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඒක අසාර්ථක වෙලා තියෙනවා මෙතන මේ අවතාර වලින් තිබ්බ බලපෑම් නිසා. මේ අවතාර කොච්චර දුරට මේගොල්ලන්ට බලපෑම් කරනවද කිව්වොත් මේක වැඩ කරපු කම්කරුවන්ගේ ආයුධ පවා මේගොල්ලෝ හොරකම් කරලා තියෙනවා. ඉතින් මෙතන මුණ අවතාරේ හිටියත් ඒගොල්ලෝ මේ ස්ථානට ගොඩක් ආදරෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. අංක 2 බැරන් ඔෆ් මාලිගාව. ඉතින් ඇලස්කාව මුලදී රුසියාවේ කොළණියක් විදියට තමයි තිබ්බේ. 1867 දී ඇමරිකාව මේක රුසියාවෙන් මිලදී ගන්නවා. මේ මිලදී ගැනීම වෙන්නේ බැරන් ඔෆ් මාලිගාවේ. කොහොම හරි මේ බැරන් ඔෆ් මාලිගාව අසල අද වෙද්දී අඳුර ඇඳුම් වලින් සැරසිච්ච එක කාන්තාවකගේ අවතාරයක් මිනිස්සු දැකලා තියෙනවා අවදිමින් ඉන්නවා. මේ කාන්තාව ගොඩක් වෙලාවට තද නිල් පාට ඇඳුමක් තමයි අඳන් ඉන්නේ. මේ කාන්තාව ගැන හරි විස්තරයක් දන්න හැබැයි ගොඩක් කට්ටිය කියන්නේ මේ කාන්තාව රුසියාවේ වංශකාරියක්. එයාගේ විවාහය යාට අකමැත්තෙන් තමයි වෙලා තියෙන්නේ. මේ විවාහයේ ප්‍රතිඵලයක් නිසා මෙයා මරණයට පත් වෙලා දැන් මේ බැරන් ඔෆ් මාලිගාව හොල්මන් කරනවා කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ.
ඊළඟ තමයි පිටසක්වල යානා. ඉතින් බ්‍රොමීඩා ත්‍රිකෝණය ගැන මම වීඩියෝයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඇලස්කාවෙත් එහෙමම ත්‍රිකෝණයක් තියෙනවා. මේ ගැන ඉස්සරහට වීඩියෝයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් 1986 දී ජපානයට අයිති ගුවන් සමාගමක ගුවන් යානයක් මේ ඇලස්කාවේ තියෙන ඒ ත්‍රිකෝණයට උඩින් පියාසර කරලා තියෙනවා. එහෙම යද්දී ඒගොල්ලෝ පිටිපස්සේ පිටසක්වල යානා 3ක් ඇවිල්ලා තියෙනවා කියලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ විස්තර කරන විදිහට එක යානයක් මේගොල්ලන්ගේ ගුවන් යානයට වඩා දෙගුණයක් විශාලයි. හැබැයි අනිත් යානා දෙක පොඩි. ඉතින් මේකෙන් එක යානයක් අනිත් යානා දෙකේ මව් යානයක් කියලා අපිට කියන්න පුළුවන්. ඒ මව් යානාවෙන් තමයි මේ අනිත් යානා දෙක ඇවිල්ලා තියෙනවා කියලත් අපිට නිගමනයකට එන්න පුළුවන්. කොහොම හරි මේ ගුණඥානය මුණ වෙට්ටු දැම්මත් මේ පිටසක්වල යානා ටික මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා තියෙනවා. මේ විදිහට ඇවිල්ලා තියෙන පෑ භාගයක් විතරයි. එතනින් එහාට ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒත් මේක කොහෙන්ද ආවේ, ඊට පස්සේ මොකද වුනේ කියන එක ලොකු අභිරහසක් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔගලන්ගේ අදහස් අපිට කමෙන්ට්ස් වලින් කියන්න. මේ වගේ වීඩියෝස් තවත් බලන්න ඕන නම් අභිරහස් කතා හොල්මන් කතා කියලා YouTube එකේ සර්ච් කරන්න ඔගලන්ට බලන්න පුළුවන් වේවි. ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න ඕන නම් ටෙක් වැද්දා channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඔගලන්ට ජය වේවා.